නරහෙන් පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල අද සටහන් වූයේ රුපියල් 2800ක් ලෙසින්. Seat Car Radials. The road is yours. අමුමිරිස් කිලෝවක් රුපියල් 1600ක මිලකට අලෙවි වූ අතර බොන්ච් කිලෝවක් රුපියල් 1400කට අලෙවි වුණා. මාළු මිරිස් කිලෝවක් රුපියල් 1400කටත් බීට්රූට් කිලෝවක් රුපියල් 1200කටත් අලෙවි වූ අතර ගෝවා සහ තුඹ කරවිල කිලෝවක මිල දැක්වුණේ රුපියල් 1000ක් ලෙසින්. කැරට් අද දවසේ යනවා 2800ට වගේ. බොන්චි 1400යි. වැඩන්නේ කිලෝ එකකින් රුපියල් 100ක දෙල දිනක්. වාහන කුළු ගෑවම 7-5ක් ගන්න. තා මාසයක් ගෙදර ගලවන්න තියෙද්දි මේ ගලවගෙන ආයි හදිස්සි. නුගේගොඩ පොදු වෙළඳපොලේද අද කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 2500ය ඉක්ම වූ මිලකටයි. එළවලුත් දැලත් මිල ඉවරයි. අද ඊරඩිය කැරට් ගන්න 2500යි. මේ ලොලි මිල කැරට් 2500යි කිව්වා. මිස් වෙන්නේ නැහැ. ඒ කිවල් වල කියලා ඉන්නෝ ළඟ ළඟපාති මොනාරි අරගෙන. කොළඹ මැනින් වෙළඳපොලේද අද කැරට් කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 2000ත් 2200ත් අතර පැවතුණා. එළවලු කැරට් බීට් එම ගණන්නේ මාත්‍යා. කැරට් රුපියල් 2000 කියන්නේ රත්තරන් ගණන්නේ. කැරට් 2200යි බොන්චි 2500යි. මොකද ඉතින් කන්නේ කොහොමද මිනිස්සු? ලෝලු මිල ඇව්වම මිනිස්සු බය වෙලා දුවනවා. ඉතින් කැරට් තමයි ගොඩක්ම මිල තියෙන්නේ. කැරට් 2500යි 2600 වගේ තමයි කැරට් සිල්ලර් විකුණන. 2000යි 2200යි ඕල්සේ. කැරට් ගන්න හෙට්ටි විදියන්න ඕනේ නැහැ. මේ පෑලිය කොනේ මැනින් මාකට් එකට අප්පුවා මේ කැරට් ගන්න පුළුවන්. 22 වෙනම ගන්න පුළුවන්. හරිද? කැරට් රුපියල් 2000ට විතර යනවා. ඊය රොකට් එකට වැඩිය ඉහළින් ගිහලා තියෙන්නේ. හරිද? රටේ නායකයෝ රජ සැප විඳමින් ඉන්නේ දුප්පත් කමත් වලිගය නැති ගුණා වගේ වෙන්නේ. නුවරඑළිය දඹුල්ල හා කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වලද එවැනිම තත්ත්වයක් පවතින අතර පිට පළාත් වලින් පැමිණෙන වෙළඳුන් කැරට් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මිසුර ගණන් ගා මිසු අඩි 5 පස්තර පහයි. ගෑම් 250ක රුපියල් 300ක් 400ක් කියන්න බෑනේ. මිල එක නිසා කැරට් එක ගෙනියන්නේ නැහැ. මේ තියෙන මිල වල බඩු ගෙහෙන විකුණන්න බෑ පුරේ. එළවලු කවට ලාවට ලාපන් මිසුට අලවරිප්පු කරනවා. අනිවාර්යයෙන්ම මාර්තු අප්‍රේල් මැයි වෙනකොට තමයි මේ මිල අඩු වෙන්නේ. මොකද ඒ සබාදාම ප්‍රශ්නයක් වුණ නැත්තම් පමණයි. වෙනද තනිලුරිය කාපු වෙලෙන්දෝ මේ වෙනකොට වෙලෙන්ද 10ක් 15ක් පිට කියලා එළවලුරිය කැවිලා තමයි බඩු අරයි යන්නේ. ඔය වර්ගේ කැරට් කීයද? 600. ඒ කැරට් අලේ එන්න කලින් ගලවල. කැරට් මුල්. ඕවා කීයද? 600. මෙවැනි පසුබිමක උඩරට එළවලු ගොවිබිම් වලින් කැරට් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1700ත් 2000ත් අතර මිලකටයි. ලීක්ස් කිලෝවක් රුපියල් 500ක මිලකටත් ගෝවා කිලෝවක් රුපියල් 700ක මිලකටත් ගොවි බිමේදී අලෙවි කෙරෙන තත්වයක් මේ වන විට උද්ගත වී තිබෙනවා. මේදී ගොවීන් අප සමග පැවසුවේ අද දිනේදී තමන්ට ඉතිහාසයේ වැඩිම එළවලු මිල ලැබෙන බවයි. ලීස් කිලෝ 30ක් විතර ගලවන්න ඕන තැනකින් ලීස් කිලෝ ගලවලා තියෙන්නේ 7.7යි. මේ මිල සාමාන්‍යයෙන් අඩු වෙන්නේ අප්‍රේල් මේවත් වෙයි. එළවලු මිල ඉහළ යාම හමුවේ සිල්ලර වෙළඳුන්ට සිය ව්‍යාපාර කරගෙන යාමේ අපහසු තත්ත්වයක් උද්ගත වෙති අතර බොහෝ වෙළඳ සැල්වල එළවලු අලෙවියද නවතා ඇති අයුරු දක්නට ලැබුණා. එතකොට මේ කැරට් වැඩි වෙන හේතුව මොකක්ද කියලා තවමත් මේ එකදු අප්පුහම ගැන කතා කරලා කිව්වේ නැහැ මේ සම්බන්ධ විශේෂ බාර. එතකොට මේ බොන්චි කසති රුපියල් 450යි. අද රුපියල් 1000ක 2200යි. එන සුද්ද කන්නේ ලුණුයි බතුයි දහත්තිලා ඌේ මේව මිල වැඩි කරලා. නැව්වල ගිහිල්ලා කනව බොනව ප්‍රීති වෙනව. එහෙම කළා අපිට ඒගොල්ල කොකා වෙන්නනෝ. මේ කැරට් අලේ විතරක් වෙනවා රුපියල් 200ක්. මේ බොන්චි කරලක් රුපියල් 50ක් වෙනවා. එතකොට කොහොමද අපි ජීවත් වෙන්නේ? අද එක වේල කනව නෙවෙයි ලෙව කන්න රුපියල් 1500ක් විතර ඕනේ. ආපන ශාලාව වලට මේ කර්මාන්ත කරගෙන යන්න බැරි මට්ටමකටම පත් වෙලා තිනවා. බොම්බයි ලුණු කිලෝ එක රුපියල් 500 පෙන්. චිකන් කිලෝ එක 1260යි අද. නැවතත් රුපියල් 56යි. ආනයිනික බිත්තර ලංකාවේ හොයාගන්නත් නැහැ. මාළු මිල දිනෙන් දින සීග්‍රෙන් ඉහළ යනවා. දීවරම් දෙකෙක් ඉන්නා මීක් නැහැ සද්ද නැහැ. වෙල්දහ වාණිජ පාරිභෝගික ඇමතුමා හා ආනයිනේ කරන්න තීන්දුවකට එළමුණා. ඒකේ කකුලෙන් ඇද්දා මහින්ද අමරවීර කියන කෘෂිකර්ම ඇමතුමා. කැරට් කිලෝ එක රුපියල් 2600. මෙන් එනවා බෝංචි 1200 කිලෝ එක. කෝ කෘෂිකර්ම ඇමතුමා මාස 4ක් එක දිගට වහිනවා. ගොවිබිම් විශාල වශයෙන් විනාශ වෙලා තිබෙනවා. මම හැම වෙලාවෙම කිව්වේ තියෙන ගෙදර පෝච්චිය හරි මොනවා හරි දෙයක් ඉඳ ගන්න කියලා. කාටවත් බැන බැන හිටියයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.